අතවසර ළමයිට අපි අද කරන පාඩම වීඩියෝ පාඩම ඝන වස්තු පාඩම. පෙරල ගන්න ඔයගලගේ 123 වෙනි පිටුව ඝන වස්තු. පහවසරි නම් පොඩක් මතක් කරලා බැලුවොත් අපි ඉගෙන ගන්න පළවෙනි ඝන වස්තුව තමයි ඝනකය. ඔගලන්ගේ ජීවිතයේ මුලින්ම ඉගෙන ගන්න ඝන වස්තුව ඝනකය. රයිට්. එතකොට අපි කතා කරොත් ඝනකය කියන මොකක්ද බලා ගන්න සමචතුරස්‍ර පැති 6ක් තියෙනවා. අපි අඳින්න ඝනකය මෙන්න මෙහෙම. राइट समचतुराष्ट्र पैती हायक ती है ना इक ने मैं हम मुहूर्त तक में समचतुराष्ट्र या ये समचतुराष्ट्र मुना थाईगिन सामान्य तक गाना वास्तु उड़ा भी किए ना गाना कहे गया राइट ये तो कोई मेकी आप इगने गाने दिया लगा तीन और करते हैं मैं वाला पारंगे थी मेकी मुहूर्त गाने की ये दिखला मुनि मिला घन वस्तु ගණකාභය ගණකාභය කියන්නේ මොකද්ද ඍජු කෝණාශ්‍ර මූණත් වලින් සමන්විත ඝන වස්තුවට අපි කියනවා ගණකාභය කියලා. බැලුවොත් මේ ඍජු කෝණාශ්‍රයක් අදින ඉරි බලා ගන්න ආයෙ මැදින් ඍජු කෝණාශ්‍රයක් අදින ඒ වගේම අවසානයේ මුළු ටික ආ කරනවා. ඔගොල්ලෝ එකම මිම්මක් ගන්න ඍජු කෝණාශ්‍ර වලට. එතකොට මේකෙත් කතා කරොත් අපි මෙයාගේ තියෙනවා මම යටින් ලියන්න शीर्ष अटाई दार दुलाहाई තුන්වෙනි ඊට අපි කරගත් එක පුතේ සවිදි චතුස්තලය සවිදි චතුස්තලය පුතේ සවිදි චතුස්තලය කියලා කියන්නේ සමපාද ත්‍රිකෝණවලි මෙන්න සමපාද ත්‍රිකෝණයක් සමපාද ත්‍රිකෝණ හතරකින් සමන්විත බහුවස්රයට අපි කියනවා සවිදි චතුස්තලය කියලා. මේක අඳින්න කොහොමද ත්‍රිකෝණය ඇඳලා අතරමැදදී තිතක් තියන්න ඔන්න ඔය ආකාරයි. right. දැන් බලුවොත් සවිදි චතුස්තලයේ මුහුණක් කීයද? ඉස්සරහා පේන එකයි, පැත්තෙන් පේන දෙකයි, 3යි, යටින් පේන එකයි 4යි. එතකොට මෙයාගේ අර විදියටම ගත්තොත් ශීර්ෂ කීයද? 1යි 2යි 3යි 4යි. ශීර්ෂ 4යි. එතකොට අපි බලමුත් මෙයාගේ ධාර කීයද කියලා. 1යි 2යි 3යි ධාර 4යි 5යි 6යි. ධාර සම්පූර්ණයෙන් 6ක් තියෙනවා. එතකොට ඕවා තමයි ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන තියෙන 6 වසරේදී ඝන වස්තු. එතකොට ඒවල මම පොඩ්ඩක් මතක් කරගෙන නම් මේ පාඩම ලේසි පාඩම අමාරු නෑ. අතන මං අර කරපු ඒ මගදී මිච්ච වැරද්ද එක හදා ගන්න නම් එක මම මෙතන හදුවා. එතකොට
අපි කතා කරමු මේ මේ අවුරුද්ද අපිට ඉගෙන ගන්න තියෙන මොකද්ද කියලා දැන් වීඩියෝ එක නවත්තලා මේ කොටස ලියා ගන්න. හරි තමයි අපිට මේ මේ අවුරුද්ද කතා කරන්න තියෙන ඝන වස්තු දෙකක් තියෙනවා. ඔකල බලා ගන්න අපිට තියෙනවා පිටු 124 පිටුව 124 පිටුවේ තියෙනවා අපිට මේ අවුරුද්ද කතා කරන්න තියෙන. ඒ කියන්නේ අපේ 4 වෙනියට අපිට කතා කරන්න තියෙන්නේ සම චතුරස්‍ර පිරමීඩය ගැන. සම චතුරස්‍ර පිරමීඩය. ඒ කියන්නේ පුතේ යට සම චතුරස්‍ර පතුලක් තියෙන්නේ සම චතුරස්‍ර පතුලේ මුළු හතරෙන් උඩින් සම්බන්ධ වෙලා තියෙන කෙනාට තමයි කියන්නේ සම චතුරස්‍ර පිරමීඩය. උත්තර බලන්න විස්තරයක් තියෙනවා පොඩ්ඩක් 124 පිටු එකක් චුට්ටක් කියව ගන්න. ඊජිප්තුවේ මිසරයේ රජකල පාරාවෝ රජ පිළපති සොහොන් කොත් මේ හැඩයට තන ඇදී අතර ඒවා පිරමීඩ ලෙස හඳුන්වන්නේ අද ඔයගොල්ලෝ දැකලා තියෙන උන්දරංග කාටුන් වල කතාවල තියෙනවෝ. එතකොට මෙතන කියලා තියෙනවා සම චතුරස්‍ර ආධාරයකින් හා ආධාරකයකින් හා අනෙකුත් මුහුණත් සමාන ත්‍රිකෝණ හතරකින්. ඒ කියන්නේ යට තියෙන සම චතුරස්‍රය වටේ තියෙන මුහුණත් හතර සමාන ත්‍රිකෝණ. ඒ කියන්නේ එකම ත්‍රිකෝණ හතරක් තියෙන්නේ. එහෙම තියෙන ඝන වස්තුවට කියනවා සම චතුරස්‍ර පිරමීඩයක් කියලා. රයිට්. අපි යා අඳින්නේ කොහොමද කියලා බලා ගන්න. ඕගොල්ලෝ සම චතුරස්‍රයක් චුට්ටක් අඳින්න ඕනේ ඇල කරලා මේ. අඳිනකොට එකම ඇලේට දැන් මේ ඇලේම ගන්න මෙතන මේ. ඔන්නෝ මැදලා. ඊට පස්සේ උගන්න පුළුවන් මෙන්න මේ මෙතන මැද කියලා හිතන්නකො චුට්ටක් උඩට ගිහිල්ලා මෙන්න මෙහෙම තිත තියන්න. තිතක් තියන්න. තිත තියලා චුට්ටක් මෙහාට කරත් කමක් නැහැ. ඒක පරිස්සමට යා කරා. ඔගොල්ලෝ ලස්සනට ඉතින් මට මෙතන රූලක් නැහැ. ත්‍රිසා එන්නේ නැහැ. ඔන්න. ඔන්න. එතකොට අපි මේකේ කතා කරොත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු තොරතුරු ගැන මේක අපිට තියෙනවා මුහුණක් බලමු. මුහුණක් තියෙනවා යටින් සමචතුරස්‍රයක්. මම ඒක මෙහෙම පෙන්නන්නම්. යටින් සමචතුරස්‍රයයි. එතකොට අපි කතා කරොත් තමයි ඒකට එකතු වෙන්න ඕනේ ත්‍රිකෝණ හතරක්. මම හතරයි ත්‍රිකෝණ කියලා මෙහෙම ලියන්න ලේසියි. යට සමචතුරස්‍රයයි පැත්තෙන් ත්‍රිකෝණ හතරක් තියෙනවා. රයිට්. එතකොට මෙතන තියෙන මුළු මුහුණත් ගණන 5යි. මුහුණත් ගණන 5යි. දැන් කතා කරොත් ළමයි මෙයාගේ ශීර්ෂ ගැන ශීර්ෂකෝ 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ශීර්ෂත් තියෙනවා 5ක්. අවසානයේ අපි කතා කරොත් මෙයාගේ ධාර ගැන බලන්න ධාර 1යි 2යි 3යි 4යි. යට සමචතුරස්‍රයේ ධාර 4ක් තියෙනවා. ඒ 4ටම උඩින් සෙට් වෙනවා 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ සම්පූර්ණ ධාර 8යි. එතකොට ඕගලන්ට පුළුවන් අර ඕගලන්ගේ 125 පිටුව පොඩ්ඩක් පෙරලගන්න. 125 පිටුවේ උඩ තියෙනවා කොටු සටහනක් දීලා ඔය සමචතුරස්‍රයක් හදාගන්න විදිය. එතකොට ළමයි මෙතනදි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔය උඩ තියෙන කේ ඇලුම් වාසි තියෙනවා. ඔය ඇලුම් වාසි තියෙන කෙනාට නෙමෙයි අපි පතරොම කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගණිතයේදී පතරොමක් කියලා කියන්නේ ඔන්න ඔය යට තියෙන කෙනා. يعني උඩ තියෙන 125 පිටුවේ උඩ තියෙන ඇලුම් වාසි තියෙන කෙනාට පතරොම කියලා කියන්න බෑ අපිට. ඇලුම් වාසි නැති කෙනාට තමයි අපි පතරොම කියලා කියන්නේ. ඒතර ඕගලන්ට පුළුවන් දැන් ගෙදරින් ඉන්න නිසා කාඩ්බෝඩ් එකක් අරගෙන ඔය විදියට සටහන හදාගෙන හදලා බලන්න. එතකොට හදලා ඕගොල්ලෝ අලුවල බලපම ඕගන්න තේරෙනවා මේක මොකක්ද කියලා. රයිට්. හිමාඩු ඉන්නේ කි ඒක චුට්ටක් හදලා බලන්න. එතකොට බලන්න මං කිව්වේ ඒවා ඇත්තද මූණක් මෙච්චරක් තියනවද සීරිස කොච්චරක් තියනවද ධාර කොච්චරක් තියනවද කියලා බලන්න. රයිට්. ඊළඟට අපිට පුතේ මේකේදී කතා කරන්න තියෙන මේ අවුරුද්දේදී කතා කරන්න තියෙන අනිත් එක තමයි අනිත් ඝන වස්තුව තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය. මේක නම් ඕගොල්ලෝ ඕන තරම් පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා. ඔයාලට මතක නම් ඕගොල්ලෝ අර විද්‍යාවට පොඩි චූටි අර ගැජට් එකක් හදනවා ප්‍රිස්ම දෙනතිය කියලා. ඒ කියන්නේ වීදුරු පට්ටම් තුනක්. ඍජු කෝණාස්ත්‍රාකාර වීදුරු පට්ටම් තුනක් එකට තියලා සෙලෝ ටේප් ගාලා අලවලා යටිනුත් ටේප් එකක් දාලා ඒකට අපි මොනහරි පාට තියෙන කොළගුලි තුනක් විතර දාලා ඔහොම බලපුවාම ලස්සනට පේනවා එක එක හැඩ. ඔක කරකෝ කරකෝ බලනකොට එක එක හැඩ පේනවා. එතකොට ඒ ප්‍රිස්මය ගැනම තමයි තියෙන්නේ අපි කියන්නේ ඒකට ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියලා. ඇයි අපි මේකට ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ බැලුවොත් මෙන්න මේකේ හරස් කඩ
පේන්නේ අපිට මෙන්න මේ ත්‍රිකෝණයක්. ඔගේ හරස් කඩේ කියන එක හරියට කැපුවොත් අපිට පේන්නේ කපන හැම කෑල්ලක්ම ත්‍රිකෝණයක්. එතකොට මෙම ගත්තොත් ඉදරක වහලයක් වගේ නේ. මෙහෙම ගමු. ආවදී. එතකොට මෙයා සෙට් වෙනවා. මෙයාට ඔන්න ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් තියෙනවා. එතකොට ඇයි අපි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ? අපිට මෙතන පේනවා හරස්කඩ ත්‍රිකෝණයක්. මේ හරස්කඩ ත්‍රිකෝණයක්. මේක තමයි අපේ ප්‍රිස්මයේ හරස්කඩ. හරියට නිකන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න. මේක මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි අර චොක්ලට් එකක් තියෙනවා ටොබ්ලරෝන් කියලා. ඒක පෙට්ටියේ තනිකර මේ වගේ. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් ඒක කඩලා බැලුවොත් ඒක ඇතුලේ තියෙන තනිකරම ත්‍රිකෝණාකාර පිරමීඩාකාරයක් තියෙන්නේ. නමුත් අපිට ඕක කැපුවොත් අපිට කපලා බලන්න පුළුවන් ත්‍රිකෝණාකාර හරස් කඩක් තමයි තියෙන්නේ. එතකොට අපි මෙයාගේ කතා කරොත් මුහුණක් කොච්චරක් තියෙනවද කියලා. මෙයාගේ මුහුණත් බලන්න මේ ඍජු කෝණාශ්‍රාකාර පට්ටම් තුනකින් හදර නිසා මෙයාගේ ඍජු කෝණාශ්‍ර තුනක් තියෙනවා. මම 3යි ඍජු කෝණාශ්‍ර කියලා නම් රූපෙන් අඳිනවා. ඒකට එකතු වෙන්න ඕනේ ඉස්සරහෙනුයි පිටිපස්සෙනුයි තියෙනවා ත්‍රිකෝණ දෙකක්. ත්‍රිකෝණ දෙකයි. ඔන්න මම ඔයගොල්ලන්ට මතක තියාගන්නවා රූපෙම පෙන්වනවා. එතකොට මේකේ පුතේ තියෙන මුළු මුහුණක් ගණන 3යි 2යි 5යි. එතකොට මෙයාගේ අපි කතා කරොත් ශීර්ෂ කොච්චරක් තියෙනවද කියලා බලන්න. ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔච්චරයි ශීර්ෂ 6යි. ඊට පස්සේ අපි මෙයාගේ ධාර ගැන කතා කරොත් ධාරකෝ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ ධාර ටික 7යි 8යි 9යි. ධාර තියෙන අපිට 9යි. ආය බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ධාර 9ක් ත්‍රිකෝණ ප්‍රිස්මයේ තියෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේක ගැන. පෙරලා ගන්න ඕගලන්ගේ 127 පිටුව. 127 පිටුවේ උඩ තියෙනවා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් හදාගන්න විදිය. ඔයගොල්ලෝ ගෙදරදී ඒක කරලා බලන්න. ඒකේ පතරම තමයි යට තියෙන්නේ. රයිට්. එතකොට පතරම කිව්වහම අපි අඳින්න ඕන උඩ තියෙන එක නෙමෙයි, ඇලුම් වාසි නැති එක තමයි පතරම. ඒක බලා ගන්න හොඳට ඒක ප්‍රැක්ටිකලි කරලා බලන්න ගෙදර ඉන්න නිසා. දැන් වීඩියෝ එක නවත්තලා මේ කොටස ලියා ගන්න. හරි ළමයි, ඊළඟට අපි ඉගෙන ගන්න මේ අවුරුද්දේ වැදගත්ම සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධයේ නම තමයි ඔයිලර් සම්බන්ධය. ඔයිලර් සම්බන්ධය. දැන් කාගෙන් හරි මං ඇහුවොත් ඔයිලර් සම්බන්ධය හොයාගත්තේ කවුද? කවුද? ඔයිලර්. ඔය බලන්න මේ ඔයිලර් කියන ගණිතඥයා තමයි ඉන්නේ 129 පිටුවේ. එයාගේ ආසන්න රූපයක් තියෙන අත් රූපයක් නැහැ. එතකොට එයා කියලා හිතපු රූපයක් තමයි ඔය තියෙන්නේ. එතකොට ඔය ඔයිලර් කියන ගණිතඥයා විසින් මේ ඝනවස්තු දිහා බලලා හැදුවා සම්බන්ධයක්. ඒකට කියනවා ඔයිලර් සම්බන්ධය කියලා. අපි බලමු මොකද්ද ඔයිලර් සම්බන්ධය කියලා කියන්නේ. ඝනවස්තුවක ශීර්ෂ ගණනට එකතු කරපුවාම මුහුණක් ගණන. ශීර්ෂ ගණනට එකතු කරපුවාම මුහුණක් ගණන එක සමාන වෙනවා ඒ ඝන වස්තුවේම ධාර ගණනට දෙකක් එකතු කරපුවාම එන අගය. දැන් ඔයගොල්ලෝ බලන්න මොකක්ද මේ කියන්නේ. පොඩ්ඩක් මේක ලියා ගන්න. දකින්න මම මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. මම මේක ඔයගලන්ට කෙටියෙන් මතක තියාගන්න කියලා දෙනවා. ශී ධන මූ සමානයි දා ධන දෙක. මේ කෙටි මතක තියාගන්න ඔයගලන්ට මම කියලා දෙන එක. එතකොට මේක කෙටි සටහනක්. එතකොට ඕගලංගෙන් කවුරු හරි ඔයිලර් සම්බන්ධය කියන්නේ මොකද්ද කියලා විභාගෙට ඇහුවොත් ශීධන මූ සමානයි දාදන දෙක කිව්වොත් හරියනවද? නැහැ නේ. ඒක අපි මතක තියාගන්න කිව්ව එකක් නේ. මුල් ලකුණු ටික විතරක් පාවිච්චි කළා. එතකොට මේක සමහර ටීචර්ලා මේක උගන්වන එක එක විදිහට කොහොම හරි කමක් නැහැ. මතක තියාගන්න ශීර්ෂ කරන දන මූණත් ගන්න සමානයි ධාර කරනට දෙකක් එකතු කරපුවාම නාගේ. එතකොට ඔයිලර් සම්බන්ධය ලියන්න කිව්වොත් මෙන්න මේ උඩ තියෙන එක අනිවාර්යෙන් අපි ලියන්න ඕනේ. මේ පහල තියෙන නම් මනම් ගලියන්නේ නැහැ. රයිට්. අපි බලමු දැන් මේ ඔයිලර් වාගත්තු සම්බන්ධය ඇත්තද කියලා. මම ඉගෙන ගත්ත අපි දැන් අපි ඉගෙන ගත්ත ඝනවස්තු පහක් තියෙනවා. මම ඝනවස්තු පහටම එක දාන්න යන්නේ. මුලින්ම බලමු ඔයිලර් සම්බන්ධයේ සත්‍යභාවය. ඔයිලර් සම්බන්ධය අපි චෙක් කරන්න යන්නේ. ඔයිලර් හරිද කියලා චෙක් කරන්න යන්නේ ඈ. ඔයිලර් සම්බන්ධයේ
සත්‍යතාවය රයිට් බලමු මුලින්ම මම ගන්නවා මම ඉගෙන ගත්තේ මුලින්ම ඕගලන්ට දෙන ඉගැන්වීමේ ඝනකය කියලානේ හා ඝනකය රයිට් බලමු අපි දානවා අපි මේ සම්බන්ධය මම කෙටියෙන් ලියනවා ශී ධන මූ සමානයි දා ධන දෙක අමතක නම් පෙළ ගන්න ඝනකයේ ශීර්ෂ තියෙනවා 8ක් අපි දාමු උකලෙන්න කියලා බලන්න ඝනකයේ ශීර්ෂ තියෙනවා 8ක් ඝනකයේ මුහුණක් තියෙනවා කොච්චරද 6ක් බලන්න මේ පැත්තෙන් දැන් මේ පැත්ත සමාන කිරීම දාලා මේ පැත්ත වෙනම හිතන්න ඝනකයේ ධාර තිබ්බා 12ක් 12ට එකතු කරනවා 2ක් දැන් බලන්න 8යි 6යි 14යි සමානයි 12යි 2යි 14යි ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත පළවෙනි ඝන වස්තුව නම් ඝනකය ඔයිලර්ගේ සම්බන්ධයට සත්‍යතාවයක් දක්වනවා. ඒ කියන්නේ ඔයිලර් සම්බන්ධතාවය තෘප්ත කරනවා කියලා කියනවා අපි. මේ තෘප්ත කරනවා කියලා කියන්නේ මේක ඔප්පු වෙනවා. ඒ කියන්නේ ඔයිලර් හොයාගත්ත සම්බන්ධයට ඝනකය කියන කෙනා ඔප්පු වෙනවා. බලමු දෙවෙනියට අපි ඉගෙන ගත්ත එක. දෙවෙනියට අපි ඉගෙන ගත්තේ ඝනකාභය. ඒකෙත් සම්බන්ධය ඉතින් ඔයිලර්ගේ සම්බන්ධයනේ C ධන මූ සමානයි D ධන 2. පුතේ ශීර්ෂ යාගෙත් 8යි යාගෙත් මුහුණත් 6යි සමානයි ධාර 12යි ධන 2යි 8යි 6යි 14යි 12යි 2යි 14යි දැන් දෙපැත්තම මොකද උනේ දෙපැත්තම සමානව දෙපැත්තම සමාන වුණ නැත්නම් ඔයිලර් සම්බන්ධතාවය හා සත්‍ය වෙන්නේ නැහැ ඒකේ තේරුම ඔයිලර් වැරදි කියලා නෙමෙයි දැන් උදාහරණයක් විදිහට අපිට තියෙනවා යම් ගම් ඝන වස්තු ටිකක් ලබනවාද ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ප්ලේටෝ කැට කියලා විස්තරයක් එතකොට මම ඒක විශේෂයෙන් කතා කරනවා එතකොට එතකොට අපිට ඔයාට ඕන විදිහට ඔයාලට ඝන වස්තුවක් හදන්න පුළුවන්. දැන් අපි මේ ගෝලයේ කියන එකට දැම්මොත් ගෝලයේ ශීර්ෂයක් නැහැ, මූණතුත් නැහැ, ධාරත් නැහැ, මුකුත් නැහැ. එතකොට ඔයිලර් සම්බන්ධය ගෝලයට දාන්න බෑනේ. ඒකේ තේරුම ඔයිලර් හොයාගත්ත සම්බන්ධය වැරදි කියන එක නෙමෙයි. අපිට ගණිතයේ තියෙන ඝන වස්තු වලට ගණිතය අපි ඉගෙන ගන්න ඝන වස්තු වලට ඔයිලර් සම්බන්ධය දාපුවාම මේක සත්‍ය වෙනවා. ඒ නිසා තමයි ඔයිලර් මේ සම්බන්ධය හොයාගත්තේ. රයිට්? එතකොට අපි යම් යම් හදා ගන්න ඝන වස්තු වලට අපිට ඔයිලර් සම්බන්ධය දාපම සත්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඔයිලර්ගේ වැරද්දක් නෙමෙයි. ඒ අපි හදපු ඝන වස්තුව ඔයිලර් සම්බන්ධයට යටත් වෙන්නේ නැති වුනහම වෙන වැරද්දක්. රයිට්? අපි බලමු තුන්වෙනි එක. තුන්වෙනිට අපි ඉගෙන ගත්තේ සවිදි. සවිදි කියන්නේ එහෙමනේ. සවිදි චතුස් තලය. ඔයිලර් සම්බන්ධයේ ශී ධන මූ සමානයි දා ධන 2යි ශීර්ෂ සවිදි චතුස්තරයේ ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි ශීර්ෂ 4ක් තියෙනවා ඒ වගේම මුහුණතුත් 4ක් තියෙනවා ධාර බලන්න ඕනම් කලින් එක පොඩක් බලන්න අපි ලියපු එක ධාර තියෙනවා උඩින් 1යි 2යි 3යි යටින් 4යි 5යි 6යි 6 එකතු කිරීම 2 හතරයි හතරයි අටයි හයයි දෙකයි අටයි දෙපැත්තම සමාන වුණා. ඒ කියන්නේ සවිදි චතුස්තලයත් ඔයිලර්ගේ සම්බන්ධතාවය තෘප්ත කරනවා. සවිදි චතුස්තලයත් ඔයිලර්ගේ සම්බන්ධතාවය තෘප්ත කරනවා. දැන් යමු අපි හතරවෙනි එකට. හතරෙන් අපි යදිගෙන ගත්තේ සමචතුරස්‍ර පිරමීඩය. මෙන්න ලියනවා ශී ධන මූ සමානයි දා ධන 2. දැන් බලමු අපි ශීර්ෂ කීයද කියලා. සමචතුරස්‍ර පිරමීඩයේ අලුත් එකක් පිටුව පෙරලලා බලන අපස්සට පොඩ්ඩක් උඩ 1යි යට තියෙනවා 4ක්. 1යි 4යි ශීර්ෂ 5යි. එතකොට පුතේ මුහුණුතුත් ඔයගොල්ලෝ දැක්කනම් මුහුණුතුත් 5ක්. පැත්තෙන් 4යි යටින් 1යි සමානයි. ධාර ගත්තොත් යටින් 4ක් තිබ්බා ඒ හතරට කොන් වලට සෙට් වෙන්න තව හතරක් තිබා. 4 4 8යි. 8 ධන 2 5යි 5යි 10යි 8යි 2යි 10යි. ඔන්න ඒ කියන්නේ සමචතුරස්‍ර පිරමීඩයත් ඔයිලර් සම්බන්ධය හා ගැළපෙනවා, තෘප්ත වෙනවා. ඊළඟට අපි බලුවොත් 5 වෙනි එක. ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. රයිට්. අපි බලමු ත්‍රිකෝණ ප්‍රිස්මය ගැන. ශී ධන මූ සමානයි දා ධන 2. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ තිබ්බා ඔබ ගන්න මතක නම් 6ක්.
මූණක් තිබ්බා පහක් ධාර මතක් කරොත් ඔයගොල්ලෝ දැක්ක ධාර තිබ්බා ත්‍රිකෝණේ 3යි ඒ වගේ දෙකක් තියෙනවා 3යි 3යි 6යි 6යි අර ධාර 3යි 9යි 9 ධන 2 6යි 5යි 11යි 9යි 2යි 11යි දැන් ඔයගොල්ලන්ට පේනවා දෙපැත්ත සමාන වුණා ඒ කියන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ඔයිලර්ගේ සම්බන්ධතාවය තෘප්ත කරනවා ඔයිලර්ගේ සම්බන්ධතාවයට ගැලපෙනවා රයිට් දැන් වීඩියෝ එක මෙතනින් නවත්තලා මේ ටික ලියා ගන්නත් බොහොම කෙටි ටිකක් තියෙන ඉගෙන ගන්න ඔච්චරයි තියෙන්නේ අපිට මේක තමයි මතක තියා ගන්න ඕනේ ඔයිලර් සම්බන්ධය කියලා අහපම කෙටියෙන් ඕගොල්ලෝ මතක තියා ගන්න ශී දන මූ සමානයි දා දන දෙක ඔයිලර් සම්බන්ධය ලියන්න කියලා කිව්වොත් ශීර්ෂ ගණන දන මූණත් ගණන සමානයි ධාර ගණන දන දෙක කියලා ලියන්න ඕනේ දැන් වීඩියෝ එක නවත්තලා මේ ලියා ගන්න හරි ළමයි දැන් මම ඕගලන්ට ඔයිලර් සම්බන්ධතාවයෙන් කරන්න පුළුවන් මොනාද කියලා පෙන්වන්නයි යන්නේ පෙරලගන්න පිටුව 129 මම අභ්‍යාසයේ ගණන් තියෙනවා 7ක් ඕකේ පළවෙනි 4 මම කරලා පෙන්වන්න යන්නේ 25 2 අභ්‍යාසය බලන්න පළවෙනි එක අංක 1 එක්තරා ඝන වස්තුවක මුහුණත් 6ක් හා ශීර්ෂ 8ක් තිබුණේ එක්තරා ඝන වස්තුවක් අපි දන්නේ මොකද්ද ඝන වස්තුව කියලා මුහුණත් 6යි ශීර්ෂ 8යි ඒතර ඕගලන්ට පොඩ්ඩක් උපකල්පනය කරන්න පුළුවන් ගෙස් කරන්න පුළුවන් මූණත් 6යි ශීර්ෂ 8යි තියෙන එක්කෝ ඝනකයේ නැත්නම් ඝනකාභයේ අපිට ඒක වැඩන්නේ අපි මේක බලමු මොකද කරන්න කියලා ඔයිලර් සම්බන්ධතාවයේ භාවිතා කරමින් එම ඝන වස්තුවේ ධාර ගණන සොයන්න රයිට් ඔයිලර් සම්බන්ධය ලියන්න කෙටියෙන් ලියන්න ශී ධන මූ සමානයි ධා ධන 2 දැන් අපි මේ තැන් වලට ආදේශ කරගන්න යන්නේ දැන් බලන්න ළමයි ශීර්ෂ මෙතන ශීර්ෂ 8ක් කියලා කියලා තියෙනවා ශීර්ෂ 8යි මෙතන කියලා තියෙනවා තව මුහුණ 6ක් කියලා මුහුණ 6යි අපෙන් අහලා තියෙන්නේ ධාර අපි දන්නේ ධාර ධාර කියන එක හැමම ලියා ගන්න ධන 2 දැන් බලන්න මොකද කරන්න කියලා 8යි 6යි 14යි සමානයි ධාර එකතු කිරීම 2 දැන් ඔයාට ටුට්ටක් දෙපැත්ත සමාන කරන්න තේරෙනවා නම් මෙතන ධාර ගන්න හොයා ගන්න පුළුවන් ධාර ගන්නට 2ක් එකතු කරපුවාමනේ 14 එන්නේ කාට දෙකක් එකතු කරපුවාමද 14 එන්නේ 12ට දෙකක් එකතු කරපුවා 12යි 2යි 14 එන්නේ නේ නැත්නම් අපවට පුළුවන් 14 මෙන්න මේ දෙක වයින් කරන්න 14 මෙන්න මේ දෙක වයින් කරපුවාම අපිට එන්නේ ධාර ගණන 12යි එහෙනම් ඔය කිව්ව ඝන වස්තුවේ ධාර ගණන ඔන්න අපිට ආවා 12යි අපි යමු දෙවෙනි එකට බලා ගන්න එක්තරා ඝන වස්තුවක ඇති ධාර ගණන 8ක් සහ මූණක් ගණන 5ක් නම් එහි ඇති ශීර්ෂ ගණන හොයන්න. ආයෙත් ඔයිරල ලියන්න. ශී ධන මූ සමානයි ධා ධන 2. දැන් ධන්නේ වටික ආදේශ කරන්නකෝ. ධාර ගණන 8යි. ආ දැන් ධාර දන්නවා 8යි. එතකොට 2 එහෙම්මයි. 2 වෙනකොට කාවක්වත් දාන්න බෑ. 2 එහෙම්මයි. ධාර 8යි මූණත් 5යි. ආ ශී තමයි දන්නේ නැත්තේ. ශී එහෙම්මයි මූණත් 5යි. දැන් බලන්න ආයෙ ලිව්වොත් ශී ධන 5 සමානයි 10යි. ඔයාට උනම් මෙතනින් ශීව හොයන්න පුළුවන්. මෙතන තියෙන්නේ ධන 5ක් නේ. ධන 5යින් කරන්න දෙපැත්තටම ඍණ 5ක් දාන්න. උනම් එමු යන්නත් පුළුවන් නැත්නම් ඉතින් ඉතින් ඉතල දාන්නත් පුළුවන් ආ. ධන 5ට ඍණ 5 නැතුණාම ශී සමානයි 10න් 5 ගියම් 5යි. නැත්නම් මේ මිතන්නත් පුළුවන්. 5ට කීයක් එකතු කරපුවාමද 10 එන්නේ. 5ට කීයක් එකතු කරපුවාමද 10 එන්නේ. 5ට 5ක් එකතු කරපුවාම තමයි 10 එන්නේ. ඒ කියන්නේ ශීර්ෂ ගාන 5යි. ශීර්ෂ ගණන 5යි. දැන් අපි කියවත් තුන්වෙනි එක බලන්න තුන්වෙනි ගාන ත්‍රිකෝණ ප්‍රිස්මයක මූණක් ගණන ශීර්ෂ ගණන ධාර ගණන ඇතුළත් ඔයිලර් සම්බන්ධතාවය සමග අනුකූල වන්නේ දැයි වෙන අපි ඉස්සෙල්ලා හෙව්වත් එක්ක නමුත් ආයෙත් ආයෙත් ලිව්වා ශී ධන මූ සමානයි ධා ධන 2 දැන් බලමු ශීර්ෂ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ ශීර්ෂ තියෙනවා 6ක් ඔගොල්ලෝ මුහුණක් ටික කල්පනා කරොත් මුහුණක් තියෙනවා 5ක් ධාර 9යි මේකට 2යි 6යි 5යි එකතු කරපුවාම 11යි 9යි 2යි එකතු කරපුවාම 11යි දැන් බැලුවොත් ඔයගලන්ට පේනවා 11ට 11 සමානයි ඒ කියන්නේ ඔයිලර් සම්බන්ධතාවය සමග තෘප්ත වෙලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා ඊළඟට බැලුවොත් පුතේ 4 වෙනියට හරි ළමයි අපි බැලුවොත් 4 වෙනි ගාන බලන්න එක සමාන සමචතුරස්‍රාකාර පිරමීඩ දෙකක් අලුත් රූපයක් තියෙන්නේ සමචතුරස්‍රාකාර පිරමීඩ දෙකක්
සමචතුරස්‍ර මූණත් එකිනෙක මත සමපාත වන පරිදි ඇලවීමෙන් ලබාගත් ඝන වස්තුවක්. ඔයගලන්ට මේ ඝන වස්තුව බලා ගන්න පුළුවන්. ඔයගලන්ගේ මම දැක්ක මේක පෙරලනකොට තිබ්බා. ඔයගොල්ලෝ පෙරලා ගන්න ආ නෑ. එතන තියෙන්නේ එක නෙමෙයි. එතන තියෙන්නේ අෂ්ටතලයක්. රයිට්. අපි මෙහෙම බලමුකෝ රයිට්. මම අදින්නම්කො නිකන් දඩ වශයෙන් පොඩි රූපයක් අදින්නම් ආ. රූපේ ඇදර යද්දම කතා කල්පනා කරන්න එපා. අයියෝ මේක ඇදන්නේ කියලා මම උලන්නේ. මෙන්න මෙහෙම මේ. ආ. ඔන්නෝම ඔන්නෝ මේ තියෙන එක පිරිමීඩයක් නේ මේක යටින් තව පිරිමීඩයක් සෙට් වෙනවා එතකොට එන්න මෙහෙම මේක මෙහෙම යනதோ පිරමීඩ දෙකක් එක පිරිමීඩයක් උඩ අතට අනෙක් පිරිමීඩය යට අතට දැන් බලමු අපි මෙයාගේ ශීර්ෂ මූණක් දාලා ලියාගෙනම ලේසි එතකොට ශීර්ෂ මූණක් දාන බලන්න ශීර්ෂ දැන් කීයක් තියනවද කියලා උඩ 1යි දෙකයි තුනයි හතරයි පහයි යට එක්කෙනත් එක හයයි ශීර්ෂ හයයි අය බලන්න ශීර්ෂ උඩ එකයි දෙකයි තුනයි හතරයි පහයි යට හයයි ශීර්ෂ හයයි මූණත් බලමු පුතේ මූණ දැන් බලන්න මෙතනින් අර පැත්තේ තියෙන මූණත් හතර අනිවාර්යෙන් එනවා පැත්තේ තියෙන මූණත් හතර එනවා හැබැයි යට තියෙන සමචතුරස්‍රයේ එන්න විදියක් නැහැ මොකද හේතුව ඒක ඇතුලේ තියෙන්නේ ඇතුලේ තියෙන මූණත් අපිට ගණන් කරන්න බෑනේ මේක දැන් අපිට මෙහෙම සමචතුරස්‍රයේ පෙවුනට අතර මේක ඇතුලේ තියෙන. එතකොට මේ රූපෙත් දකුවාම රූපෙන් ඇතුලේ තමයි සමචතුරස්‍රයේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් සමචතුරස්‍රය අහුවෙන්නේ නැහැ. අර ත්‍රිකෝණ හතර වටෙන් අහුවෙනවා. යටිනුත් ත්‍රිකෝණ හතරක් අහුවෙනවා. එතකොට ත්‍රිකෝණ 4යි 4යි කියන්නේ මූණත් අපිට තියෙනවා 8ක්. බලමු දැන් ධාර කීයද කියලා. උඩින් 4ක් හම්බ වෙනවා මේ. උඩින් 4යි. 5යි 6යි 7යි 8යි. උඩින් 4යි මෙතනින් 5යි 6යි 7යි 8යි යටිනුත් ඉතින් 4ක් හම්බ වෙනවනේ. එතකොට මෙතන ආවේ 8යි 8යි 4යි එකතු කරපුවාම 12යි. ඔන්න දැන් හදාගත්ත ඝන වස්තුවක්. දැන් බලමු අපි මෙයා ඔයිලර් සම්බන්ධතාවයට එහා පැත්තේ පුතේ තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. මේ බලන්න. 130 විදුවේ තියෙන රූපය ඇඳලා මගේ රූපයට ලස්සනයි එක. රයිට්. එතකොට මෙතන තියෙනවා මෙම ඝන වස්තුවේ ධාර මූණත් ශීර්ෂ ගැන ලියන්න. ඔන්න ලියුවා. ලියලා ඉවරයි යා. මේ තියෙන රෝමිලක්කන් එක. හරි දැන් අපි දාමු මේකට ඔයිලර් සම්බන්ධතාවය දාන්න කියනවා. කොහොමද දාමු? සී ධන මූ සමානයි දා ධන 2. දැන් බලන්න පුතේ ශීර්ෂ තියෙනවා 6ක්. ශීර්ෂ 6යි මූණ 8යි. ශීර්ෂ 6යි මූණ 8යි. ධාර ආවා 12යි. ඒකට එකතු කරනවා 2ක්. 8යි 6යි 14යි. 12යි 2යි 14යි. ඒ කියන්නේ අපි මේ හදාගත්ත රූපෙත් ඔයිලර් සම්බන්ධතාවය හා ගැළපෙනවා. ඒ කියන්නේ තෘප්ත වෙනවා. රයිට්. ඉතින් මම දැක්කේ නෑ රූපය ඇඳලා තියෙනවා. මම අර කලින් කිව්වේ දැක්කා කියලා. ඒ දැකපු එක තමයි මගේ ඔළුවේ තිබ්බේ. හැමොත් ඒක තිබ්බේ මෙතන නෙමෙයි මෙතන. එතකොට ඕගොල්ලෝ රූපය අඳගන්න වීඩියෝ එක දැන් නවත්තලා මේ ටික ලියා ගන්න. මේකෙන් අනිවාර්යෙන් රූපය අඳගන්න. ඊට පස්සේ ඕගලන්ට මේ දැරිමින් කරන්න තියෙන්නේ 5 වෙනි එකයි 6 වෙනි එකයි 7 වෙනි එකයි. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරියට සීරිස ගණන් කරන්න ධාර ගණන් කරන්න හරිම ලේසි ඔයලර් සම්බන්ධතාවය සමග තෘප්ත වෙනවද නැද්ද කියන එක තමයි අපිට මේකෙන් කතා කරන්න තියෙන්නේ රයිට් එතකොට හොඳට කල්පනා කරලා මම ගණන් 3යි දුන්නේ මෙච්චරයි ගණන් තියෙන්නේ ඕනම් පිටුව දාගන්න මේ පිටුව තියෙන්නේ 129 දැන් 129 එක මම කරා ඕගලන්ට කරන්න තියෙන්නේ පිටුව 130 තියෙන වැඩ ටික පිටුව 130 තියෙන වැඩ ටික ඔය ටික හොඳලා මේ වගේ දැන් කරන්න. රයිට්. එතකොට පාඩමේ ඉතාලම චූටි කොටසක් තියෙන්නේ මම දවස් දෙකක් වගේ දෙනවා. ඒ දවස් දෙක ඇතුළත මට මේක කරලා ෆොටෝ ටික දාන්න ඕනේ ගෲප් එකට. එහෙනම් ජෙසු පිටයි.